පැත්ත ඊළඟට ඒක කොහොමද අපි ලියන තැනකදී අපිට එන්නේ කොහොමද ලෝක මට්ටමේදී කොහොමද කතා කරන්නේ ඊළඟට ලාංකික සන්දර්භය ඇතුළේ කොහොමද කතා කරන්නේ වගේ කාරණා ගොඩක් මෙතනදී අපි ලහිර විමායි හිතුව අපි දැන් අපි දන්න අපි කවි එක්ක එකතු වෙන මුල් කාලේ ගත්තොත් එහෙම කවි ගැන කතා කරද්දී කවි කියද්දී කතා කරද්දී මේ මං හිතුව අපි මේ දැන් අපි දන්න අපි මුල ලියන ඕනම කෙනෙක් ලියන වයස අදාළ නොවෙන්නට පුළුවන් සමහරට අපි අවුරුදු 5 දී 10 දී කවි මුලින්ම ලියව වෙන්න පුළුවන් අවුරුදු 25 දී වෙන්න පුළුවන් අවුරුදු 50 දී වෙන්න පුළුවන් 60 70 80 දී ජීවිතය අවසාන භාගයේදී වෙන්න පුළුවන් ඒ මොන අවස්ථාවකදී අපි කවියට ආවත් මං හිතන්නේ අපි කවිය ඇතුලේදී මුල් කාලීනව කරන කාරණා ටිකක් තියෙනවා අපි දැනුවත් හෝ නොදැනුවත් ගොඩක් කලාවට අපි කියවීම කියන එක අංක එකට එනවා මං හිතන්නේ අපි කියවීමත් එක්ක සමහර කවි ආකෘති එක්ක සමහර කවි රටාවන් එක්ක සමහර කවීන්ගේ තියෙන කවිත් එක්ක අපි පුද්ගලිකව බැඳෙනවා. ඒ බැඳීමත් එක්ක මම හිතන්නේ එතන මෙහාට සමහර අවස්ථාවලදී අපි දැනුවත් හෝ නොදැනුවත් අනුකරණයක් වාගේ දෙයක් අපි අතින් වෙන්න පුළුවන් ආභාෂයක් අපි ගන්නවා වෙන්නත් පුළුවන් රිදම් එකත් එක්ක එහෙම නැත්නම් ආකෘතියත් එක්ක අපි අසීමිතව අපේ බොන්ඩ් එකක් හදන එක අපි දැනුවත්ව කරන්නේ නැහැ ගොඩක් වෙලාවට අපි කැමති කවි අපිට දැනෙන කවි අපිට ෆීල් වෙන කවිත් එක්ක අපි ටිකක් වැඩි ඇටැච් වීමක් වෙනවා. එතනදී වෙන නරක දේ තමයි මම හිතන්නේ නරකයි කියන්න බෑ අපිට. හැබැයි සමහර වෙලාවදී මේ කාලෙකට ගතන කාලේ මේ මොහොතේ වැඩ කරන සමහර ආකෘති ටිකක් තියෙන්න පුළුවන් සමහර කවි ටිකක් තියෙන්න පුළුවන් සමහර රිද්ම ලක්ෂණ ටිකක් තියෙන්න පුළුවන් අපි ඒවට වැඩි වැඩියෙන් බැඳෙනවා සහ කවිය කියන්නේ ඒකයි කියලා සමහර තැන්වලදී අපි වරදවා වටහා ගන්නවා සහ එතන ඉහට අපි ලියද්දී අපි අරක එක්ක යන්න ඒක තමයි කවිය එහෙනම් අපි යන්නත් ඕනේ ඒකට සමාන්තර තලයක අපිට හැකි උපරිමයෙන් කියලා සමහර තැන්වලදී හඳුනා ගන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒක හරි වෙන්නත් පුළුවන් ඒක වැරදි වෙන්නත් පුළුවන් ඒක තමන්ගේ ප්‍රශ්නාව සහ තමන්ගේ මේකද බලලා අපේ ඉස්සරහට අපේ වෙන ගමනක් හදා ගන්නවාද කියන එක තමයි මම හිතන්නේ.
අපි ගොඩනගා ගන්නට ඕනේ කවියෙක් හැටියට පුද්ගලික මං හිතන හැටියට. එතකොට එතනදී මම අපි උදාහරණ කිහිපයක් ගන්න උත්සාහ කරා. කවි කිහිපයක් ගැන කතා කරන්න විශේෂයෙන්ම බොහොම අපි සරල බේසික් අපි කතා කරන මාතෘකා කිහිපයක් ගැන. කවියක මාතෘකාව කියන එක සමහරවිට වැදගත් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් මං හරිද? කවියක මාතෘකාවක් ඕනේ. කවියට මාතෘකාවක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒ කවියේ මාතෘකාව කියන කාරණාව ඇතුලේ අපි මේ සමහර වෙලාවට මාතෘකාවකින් අපි කවියට දෙනවා ගයිඩ්ලයින් එක. කවියට පිවිසෙනකොටම ඔන්න පාර අපි මෙන්න පාර පෙන්නලා තියෙනවා කවිය මෙන්න මේ පාර යන්න. සමහරවිට කවිය කර අපි මම හිතන්නේ දමිත් උදයන්ගේ කවිය අපි කතා කරා. දමිත්ගේ කවියේදී අපි කෙමිකමිම මම පොතේ එක කොට ගත්තොත් උන පොතේ මම හිතන්නේ මාතෘකාවක් නැතිම තමයි. දමිත් උදයන්ගේ දහනායකගේ කෙමිකමිම මම කියන කොට ගත්තොත් මේකේ මාතෘකාවක් නැහැ. හැබැයි අපිට කවිය කියවත් අපේ කැලල මවාගෙන අරකට එක අපේ හැඟීමත් අලවගෙන අපිට වෙන ගමනක් යන්න පුළුවන්. ඔය වගේ කාරණා ටිකක් එක අපි තෝරගත්තේ මාතෘකාව දෙකක් ලහිරුයි නැහැ. අපි ඉස්සෙල්ලාම